Onna, mama, then puttak me api school e trip eke resort eke mage yaluwath ekka potta ævidinnam. Oya inne Miss Tracy. Onna sorry lamai mage puttak recording puttak kawala. Onna api aayath ithin ævidina. Balanna pidipasse lassana kandu. මා හරි ආසයි මේ අවට පරිසරය මාර ලස්සන. ඒ වගේම මේ මගේ පිටිපස්සෙන් ගිහින්ද මම මේ පෙන්වන්න යන්නේ ඔයගලන්ට මේ රටේ ඒ කියන්නේ මේ රටේ මුලින්ම ඒගොල්ලන්ගේ ගෙවල් ආකෘතිය මේ වගේ තමයි. ඉතින් දැන් නම් මේ රටේ ගොඩක් බිල්ඩින්ග්ස් එහෙම හැවිල්ලා තියෙනවා. අපාර්ට්මන්ට්ස් ආගෙවල් එහෙම තියෙනවා. අබැ මේ තමයි පාරන විදියට හදපු ගෙවල්. ඒකට අපි කියන්නේ යූට් කියලා. දැන් මේ අපි ටීචර්ස්ලා ඔක්කොමලා මේ රිසෝට් එකේ ඇතුළට මේ ගිය විදිය. ඒත් මම නම් මොනා දන්නවද කෙරුවේ මම ඉතින් ආවට බල බල පොඩ්ඩක් රෙකෝඩ් කර කර හිටියා. පේනව නේද? අපි ටීචර්ස්ලා ඔක්කොමලා ඉතින් ඇවිදින්න. බලන්න මේ රිසෝට් එකේ හරි ලස්සන සිම්පල් හැබැයි හොඳට අපිට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩක් එන්ජොයි කරුවා මේ රිසෝට් එකේ. ඔන්න මම දැන් ඉතින් මම ඇවිදින මේ එක යූට් එකක්. ඉතින් මේ යූට් එකේ දැන් මේ එක අපේ කෑම හදන අපිට කෑම හදලා දෙන ආන්ටිලා ඉන් හිටපු යූට් එක. මේ අපිට තියෙන යූට්ස් ටික. ඉතින් මම ඔන්න ඒ යූට් රෙකෝඩ් කර කර යන. ඒ වගේම මේ ඉන්න ඔක්කොම ටීචර්ස්ලා දැන් හැම තැනම ඇවිදිනවා ඒගොල්ලන්ට යූට්ස් බල බල. එක යූට් එකක 10 දෙනෙක්ට ඉන්න පුළුවන්. මේ පේනවද මේ යූට් එකේ ඇතුලේ ලස්සන. මේව නම් පොඩ්ඩක් මොඩර්නයිස් කරලා තියෙන යූට්ස්. හැබැයි පරණ යූට්ස් නම් පොඩ්ඩක් මේ වගේ නම් නෙමෙයි. මේ ඉතින් අර හෝටෙල් එකක රිසෝට් එක ස්ටයිල් එක විදියට මේ රටේ ආවේණික විදියට ගෙවල් හදලා තියෙන විදිය තමයි. දැන් මෙතන නම් වෙන්නේ අපේ ටීචර්ස්ලා වන්න පොඩි ටීම් බිල්ඩින් ගේම්ස් ටිකක් පටන් ගත්තා. න මෙතනත් ඉතින් මම ආයෙත් මේ යූත්ස් බල බල තමයි ඇවිදින්නේ. ඉතින් මම ඔයගලන්ට මේ යූත්ස් පෙන්වන්න තමයි මේ වීඩියෝ කර කර ඇවිදින්නේ. ඔය අපේ රෂියන් ටීචර් මිස් රෝසා. හරි හොඳයි. මං එක හරි ආලුයි. ඔය තියන්නේ අපේ යූට් එක. අපි හිටියේ ඔය අන්තිම යූට් එක. ඒක ඇතුලේ තියෙනමයි ගොඩක් කැමති වුණා. ඔන්න මේකට නම් මට සමාවෙන්න. මම බලනකොට යාපැත්තට හරවල මේ රෙකෝඩ් කරලා තියෙනවා. මගේ යාළුවත් ඉන්නවා. ඔන්න අපි ටීචර්ස්ලා දැන් ශ්‍රී ලංකාවේ පටන් ගන්නවා. පේනව නේද? ඔන්න මම ආයේ මේ රිසෝට් එකේ පුට්ටක් ඇවිදින්න පටන් ගත්තා. මේ අපේ රිසෝට් එකේ අනිත් පැත්ත. ඉතින් මගේ යාළුවා කියනවා මට එන්න කියලා පොඩ්ඩක් අපි දෙන්න ඇවිද පොඩ්ඩක් ඇවිදිමු කියලා. ඔන්න බලන්න ආයෙත් ලස්සන මේ කඳුවල. එන අපේ රට අපේ ශ්‍රී ලංකාවට වඩා පොඩ්ඩක් වෙනස් ගතියක් තමයි මේ රටේ තියෙන්නේ. ගෙන වෙනස් විදියක්. ඉතින් දැන් මේ රිසෝට් එකේ සාමාන්‍ය අමුතු ගතියක් තිබ්බා. ඒ වගේම හරි නිස්කලංකයි. ගොඩක් ක්‍රවුඩඩ් නැහැ. අපිටම එදා මුළු දවසම මේ රිසෝට් එක බුක් වෙලා වගේ තමයි අපිට තේරුනේ. ඒ විදිහ තමයි තිබුණේ. හැබැයි මේ ෆන්ඩ් එක නම් ඇත්තට ක්ලීන් පාටක් නම් තිබුණේ නැහැ. අතන පොඩි වෝටර්ෆෝල් එකක් වගේ පොඩි එකක් තියෙනවා. ඒක ලස්සනයි. ඒත් කවුරුත් ඒකට මුකුත් කරන්න නම් ගියේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි යන තැන ඔන්න මේ ඉන්නේ අපේ ඉවෙන්ට් කෝඩිනේටර්. මේත් ලොකු යූට් එකක්.
ඉතින් මේ යුට් එකටත් මම හිතන්නේ මම ඇතුළට ගියාද කොහෙද දැන් පේනවාද අවට මේ තියෙන රිසෝට් එකේ වටේම තියෙන යුට්ස් ඒ වගේම මේ අවට නම් ඉතින් ෆුල් කඳු වලින්ම තමයි පිළිලා තියෙන්නේ මේ ඉතින් මේ කන්ට්‍රි එක ෆුල් ලෑන්ඩ් ලොක් කන්ට්‍රි එකක් නේ අන්න අපි කෑම හදන මම දන්නේ නංගි කෙනෙක් ඔහු මගේ එක හරි යාළුවෙක් මේ ඉන්නේ අපේ ටීචර් කෙනෙක් එයා US ටීචර් කෙනෙක් හරි හොඳයි